راكي جيتو فرابر وديسا وديكربو رياليتي وطوى جاري هاتونا استارين مدالتي راكي سيوان كيلو واتشاري هاتوات كرلا ايه ديولي جنب بريما تارك هاوية لسه راكي ديرنا رياليتي بهيو ميدي أبيسك لغوا ديكو بروفيسيان أوديسا كرينامو أنتم أشاري آدرنية موت مية كالسين بلو راتما أيو بلدة كاتمينا أدا مسندرو هوتيل باريشريت أدا فاميلي نمو هتاي أو تابر كالا ممكن أي هوتيل باريشريت فاضية نعم أديكشتومان سانغيتا فيديانان هموجيما غورتوما فرينات راتنايكا سوريت يوكيم ثوبا إكايت مي إستاني أدوي إنن
ඔබතුමී හැමදාමත් මේ අකඩමියට ශක්තියක් වුණා ප්‍රියනාත් අත්නායක සංගීත වේදිකාවන් ආ ගමනට ශක්තියක් වුණා මනෝජා රත්නායක කලා ශිල්පිනියනි ඔබතුමීට ආරාධනා කරනවා එන්න මේ ප්‍රධාන ආසනවල අසුන් ගන්නා ලෙස ආරාධනා කරනවා ඒ වගේම අපේ හිතවතා නිලේෂ් සිල්වා කලා ශිල්පියත් අවිත් එක්ක එකතු වෙනවා හිතවතුනි ආදරණීය සහෝදර සහෝදරිනි මේ සරසෙන්නේ හැමෝම එකතු වෙලා සිය සහෝදරිය අද සංගීත ශේෂ්ත්‍රේ ප්‍රසස්ත ජයග්‍රහණයක් ලාංකීය ශවදෘශ්‍ය කලාවෙන් මුළු රටම බලාගෙන ඉඳිද්දී ලැබුවා ඉතින් ඔබ දන්නවා මේ වන විටත් රටම ඇය පිළිබඳව දන්නවා ලාංකීය රියැලිටි මෙහෙයුම් කලාවේ ප්‍රථම සහ එකම රියැලිටි මෙහෙයුම හැටියට දෙතු පුරවැසියන් උදෙසා පුද කරපු උත්තමාචාර රියැලිටි මෙහෙයුමේ පස්වන අධිරේ අවසන් හත් දෙනා අතරට තේරිලා ලකී 7 එහෙම නැත්නම් 7 කියන වචනය 7 කියන ඉලක්කම වාසනාවන්තයි කියන ඒ බව මුළු රටටම පෙන්නලා ලාංකීය ජනතාවගේ ජනතා පරමාධිපත්‍යයේ සම්මානයෙන් විදුම් ලබමින් දිවෙණි ජනප්‍රියම දෙතු පුරවැසි ගායන ශිල්පිනි ආදරණීය මෞතුමිය ලෙස ප්‍රියනාත් රත්නායක මැතිතුන්ගේ ඒ අකඩමියට ප්‍රියනාත් රත්නායක කලාවේදියාගේ අකඩමියට ගෞරවයක් අරගෙන ඒ ප්‍රිය මුහුණින් ප්‍රිය සිනහවෙන් වන්දමන ආදරය දිවයිනට බෙදා දුන්නු ආදරණීය කලා ශිල්පිනිය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සමන් මලී ගී කියනගේ දෙන්න බලන්න හැමෝම එකතු වෙලා හොඳ ආශිර්වාදාත්මක අත්පොසන්න මදි 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 ප්‍රමාණවත් මදි හොඳක් එහෙම දෙන්න සද්දෙට මේ සද්දෙත් එක්ක මම හිතන්නේ අපි දකින්නවා දෙරණ සිස්ටි ප්ලස් ලාංකීය දෙතු පුරවැසියන් උදෙසා උත්තමාචාර රියැලිටි මෙහෙයුම පස්වන අධිරේ දිවෙණි ජනප්‍රියම ගායන ශිල්පිනිය ලෙස ශ්‍රී ලාංකීය ජනතාවගේ ජනතා පරමාධිපත්‍යයේ සම්මානයෙන් පිදුම් ලැබූ ඇය අද දිනේදී විශේෂයෙන්ම මේ මොහොතට අභිමානයක් දෙනවා වගේම ප්‍රියනාත් රත්නායක කලාකරුවා ඇතුළු ඒ විශේෂයෙන්ම එතුමාගේ අකඩමියටත් අද අභිමානයක් අරගෙන එනවා සීමත් කරනවා දසක තුනහමාර වසර 35 පුරාවටම ලාංකීය දේශයට ප්‍රියනාත් රත්නායක කියන කලාකරුවා කලාවේදියා සංගීතවේදියා සංගීතවේදීන් දී කළා සප්තස්සරේ හුරුමුණු කලා ශිල්පීන් බොහෝමයක් ලාංකීය දේශේ පුරාවටම මේ සුන්දර වූ සප්තස්සරේ වැයුම් සජීවී සම්දර්ශන වේදිකාවන් ඇතුළු වේදිකාවන් කරා රැගෙන යන්නට සමත් වුණා. ඒ වගේම එතුමා ගැන කතා කරනවා නම් විශේෂයෙන්ම ප්‍රිය සිනහව ප්‍රිය හඬ ප්‍රිය ආමන්ත්‍රණය ප්‍රිය ගුරුතුමෙක් හැටියට හැමෝගේම හදවත දිනාගත්තා. එතුමා මුදල් වලට වැඩිය හොයාගෙන ගියේ ලංකාවට බොහෝ දේවල් දෙන්න පුළුවන් තමන්ගේ ගෝල බාල පරපුරක් අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ අවස්ථාව. සමහර වෙලාවදී මම ප්‍රේණත් රත්නායක මහත්මයාගෙන් ඇහුවා අද දිනේදී මේක මම අහපු දෙයක් පෞද්ගලිකව අද දිනේදී රුපියල් දසදහසක්වත් මේ ස්ථානයට ඇතුල් වෙන්න ගන්න නැති මම හිතන් 10ක් 15ක්වත් ගන්න නැති කියලා එතුමා ආව පුදුමයට පත් කළා මම එහෙම දෙයක් කළේ නැහැ කියලා මොකද මම මේ 3 වෙනි අවස්ථාව මේ අවුරුද්දේ මේ වගේ අවස්ථාවකට සහභාගී වෙන. ඉතින් මේ වගේ අඩු මුදලක් ආදරෙන් සෙනෙහසින් Tamange ගෝල බාලෙන්ට යොමු කරලා මේ වගේ සුවිශේෂී අවස්ථාවක් ලබා දීමම මම දන්න වචනේ පරිසමාප්තාර්ථයෙන්ම එතුමා ඔබට ආදරය කරන සෙනෙහ බර ගුරුතුමෙක් හැබැයි එතුමා බොහෝ දේ දෙනවා හැබැයි ඔබ ඒ දේ ගන්න දැනගන්න ඕනේ ඒ දේ ගත්ත කෙනෙක් තමයි අද මේ ඇවිල්ලා ඉන්නේ ඒ ගත්තේ යා
දිගටම අරගෙන ආපු ඒ සුන්දර වූ පළපුරුද්දට පිළියන්දර මධ්‍යමහා විද්‍යාලයේ දීප්තියක් ශිෂ්‍යාවක් හැටියට සංගීතය නර්තනය හදාරමින් ජයග්‍රහණ රාසියක් පිළියන්දර මධ්‍යමහා විද්‍යාලයට අරගෙන දුන්න වගේම ටෙලිකොම් ආයතනයේ හැමෝගෙම කතාබහට ලක්කුණු නිලධාරිනියක් හැටියට ඇය හැමදාමත් හැමෝගෙම හදවතට එකතු වුණා ටෙලිකොම් ආයතනයේ හරහා තබබහු ඒ සුවිශේෂී වූ ප්‍රාසංගික අවස්ථාවන් වලදී ලංකාවේ ටෙලිකොම් කියන සන්නාමේ ඉහළට ගෙනියන්න ඇගේ සොඳුරු බවත් ශක්තියක් වුණු බව සිහිපත් කරන වර්තමානයේදී දෙරණ ටීවී නාලිකාව තුලින් ලාංකීය රියැලිටි මෙහෙයුම් කලාවේ දෙටු පුරවැසියන් උදෙසා පුද කරපු රියැලිටි උත්තමාචාරයේ ඇය ලබා ගත්ත සම්මානනීය බව ඒ සම්මානනීය බවත් එක්කම සතුටු වෙන කෙනෙක් අද මෙතන ඉන්නවා ඒ සතුටු වෙන කෙනාව තමයි මේ ආමන්ත්‍රණයට අරගෙන එන්න සැරසෙන්නේ එන්න බොහොම නිහතමානී කෙනෙක් බොහොම මම හිතන්නේ එතුමා කිව්වා මට කතා අවශ්‍යත් නැහැ කියලා හැබැයි මම කිව්වා නෑ මේ වෙලාවේ කතාවක් කරන්න ඕනෙම වෙලාවක් කතා වලට වැඩිය ආස ඔබගේ තිබෙන හැකියාවන් ඉදිරියට ගන්නයි කියලා එතුමා කිව්වා නෑ මම විශේෂ ඉල්ලීමක් කළා නෑ මේ මොහොතේදී ඔබගේ කතාවක් මුලින්ම අවශ්‍යමයි කියලා ඔය හදවතට දැනෙන ආදරයේ සෙනෙහස වචන වලට එකතු කරොත් අපි අත්පොලසන් හඬක් එකතු කරමු මේ ප්‍රියනාත් රත්නායක ඇකඩමියේ අධ්‍යක්ෂතුමන් ජේෂ්ඨ සහ නිහතමානී සංගීතවේදියා ප්‍රියනාත් රත්නායක සූරිය අද මෙතනට පැමිණ විශේෂ ආරාධිත අමුත්‍ය ලංකාවෙම අන්ත එකේ ජනප්‍රියතාවය ගත්ත සමන්මලයේගේ ඇතුළු අපේ ආදරණීය ශිල්පීන් ශිල්පිනියන් සිරිදෙනාගෙන්ම අවසරයි ඇත්තම විශේෂයෙන්ම යමක් කියන්න කියලා දෙයක් නැහැ මොකද පෞගිය සතියේම අපි ඉතින් ඉඳක් සතුටින් මගේ සංගීත දිගේදී දැන් දෙරණ සුපර් ඒ වගේම සිරස සුපර් ස්ටාර් දෙරණ ස්ටාර්ස් ප්‍රෝග්‍රෑම්ස් වලින් පටන් ගත්තම මගේ ජීවිතේ පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වුණා මොකද මට විනිශ්චය කරන්න යන්න සිද්ධ වුණායි හැමදේම ශ්‍රී ලංකාවේ පළවෙනි IIT වැඩසටහන සුපර් ස්ටාර් කියන දෙරණ ඉඳලා සිරස දෙරණ ඒ හැමයක මට යන්න පුළුවන් වුණා එතනදී මම මතක් වුණේ මමත් ගායකයෙක් වෙනකොට තරග ගානක තරග කරලා ජයග්‍රහණ පරාජය දෙකම අරගෙන ආපු කොමනක් මේක. ඉතින් එතනදී මට හොඳ පළපුරුද්දක් තිබුණා සප්තස්වරයේ කොහොමද තරගයකට හසුරවන්නේ කියන එක. එහෙදී ලිටල් ස්ටාර් තුන්වෙනි ස්ථානය ගත්ත එකවරක් අපේ චූටි දුවේ. ඊට පස්සේ 15 දින අතර දෙනවා තවත් චූටි දුවේ. ඒ වගේම තවත් ඩ්‍රීම් ස්ටාර්ස්ලා 10 දින අතරට මගේ දරුවෝ දෙතුන් දෙනෙක් ලැබිලා තියෙනවා. ඒ වගේම 60 ප්ලස් විශේෂයෙන්ම ගිය වසරේ 10 දින අතරට ගියා තවත් ශිල්පියෙක් රවි ප්‍රනාන් ෆර්නැන්ඩෝ ඒ වගේම මේ පාර අපිත් එක්ක අපේ අකඩමියේ මාත්‍යක ඇසුරු කොට ජයග්‍රහණ ලබා ගත්තේ සමන්නේ මේ ජයග්‍රහණයේදී මම එතුමියට උදව්වක් කරා කියලා මට හිතෙන්නේ නැහැ මම එතුමියගේ ජයග්‍රහණයෙන් 100.05ක සහයෝගයක් ඇයට දක්වන්නේ තිය කියලා මම විශ්වාස කරනවා. එතකොට ඇය හුඟක් වෙලාවට ජයග්‍රහණය පසුපස ඕලට වඩා හඹා ගියේ නැති එක මට පොඩි ප්‍රශ්නයක් කරලා තිබුණා. නමුත් ඇගේ දිවිච්ච අල්පේච්ඡතාවයටම ද කොහෙද එතුමියට පළවෙනි ස්ථානය ගන්න තිබුණ අවස්ථාව. නමුත් මම විශ්වාස කරලා ඊට පස්සේ දෙයියෝ දෙනකොට එහෙම තමයි. ඇයට පරිලස්ථාන වඩා මම කියන ජනප්‍රිය ස්ථාන ලැබිච්ච එක මටත් සතුටුයි ඊට වඩා මොකද ජනයාගේ ප්‍රියන්තෙන් ලැබෙන සම්මානය තමයි ලෝකයේ උතුම සම්මානය එහෙම අරින්න දෙතුන් දෙනෙකුට සීමා වෙච්ච තීරණයකට වඩා මම හිතන්නේ බහුතරයකගේ තීරණය තමයි ජනප්‍රිය තරුව වීම ඒකෙදි මම ගොඩක් සතුටු වෙනවා ඒ ජනප්‍රියම ශිල්පිනිය හේතුවෙන් ඒත් එක්කම කියන්න ඕන විශේෂයෙන්ම මගේ ළඟ ගීත ගායනා කිරීමේදී ඒ පුංචි පුංචි සියුම් තැන් අය ඉතාමත්ම ආදරේ අල්ලගත්තා
උනන්දුවෙන් අල්ලගත්තා. මට රුපියල් 1000ක් හැදෙන උනත් මම කැමති නැහැ. මම කියනවා ඔයා මේ රුපියල් 1000 ගෙන හිතන්න එපා මට රුපියල් 1000 නෙමෙයි ඕනේ. ඔයා මේක තරණයෙන් දිනන. ඒකට මටත් හරි ආසයි කියලා. මේකෙදි මගේ හිතේ තොඹරවත් තිබුණේ නැහැ. ඊළඟ පරපුර හදාගන්න මගේ බිස්නස් එක ගැන කතා කියලා එමයක් නැහැ. ඔහොම කවුරුත් දන්නවා ගණන් දෙන්න මොකද? මුදල් කියන අපිට වැඩක් නැහැ. මුදල් වලින් අපි කරපු දෙයක් නැහැ. මොහොත ජයග්‍රහණ කරපු දෙයක් නැහැ. ඒක ඒ ඔයගලට හැමෝටම තේරෙන්න ගන්න ඕනේ. මොකද මුදල් පස්පස සම්භාගියා නම් මම ඉන්න තැනත් එක්ක බලුවාම මම කොයි තරම් පුංචි මිනිහෙක්ද කියලා. මුදල් නෙමෙයි වැඩි. මට හරි ආසයි සමන්මලි අපි මෙහෙම බෝඩ් එකේ මෙහෙම කට්ටිය ඉන්නකොට ජජස්ලා ඉස්සරහා පෙළේ දෙවෙනි පෙළේ සමන්මලි දීදීනගේ කියන නම කියද්දිම මට එකපාරට කියලා අපුඩියක් ගැහුණා. ගැහුවා මගේ ළඟ යහපැති නිර්මලා. ඉතින් ඈත් දැනගෙන ඉති සමහරවිට ඒක තමයි නිර්මලගේ තමයි නිර්මල කියලා. ඉතින් ඒක කමක් නෑ. ඒක හරි සතුටුයි මට. මේක මට ප්‍රශ්නයක්වත් නෑ. මං කිය වෙන හරි ආදරේ මට මමත් නිදුනුවත්තුම නිකන් මට ලැබුණු සම්මානයක් වගේ. ඒ සම්මාන ලැබීම ඇත්තටම වෙන දෙයක් නෑ. මම ඇයට මම උත්සාහ කළා. මම විදේශගත වෙලා ඉන්න මොහොතේදී මම විදේශයේ ඉඳලා WhatsApp මගිනුත් සමහර දවසක් මම අයගේ ප්‍රශ්න අහලා ඒ සමාජයෙන් විසඳලා දුන්න ගීත ගායනා කරින්නේ. ඉතින් මට ඉතලදිත් මට පොඩ්ඩක් මග හැරුණා ඇයට පුදු පුහුණු කරන්න. නමුත් මම එකක් මතක් කරන්න ඕනේ, අපේ ආදරයේ හිත ආදරණීය හිත තමයි හැම දෙයකම ජයග්‍රහණයට හේතුව. විරදා ගීතයෙන් හැඩවැඩ කරපු ඔහු අද සිය හෘද සාක්ෂිය ඔයාලගේ හදවතට යුගසවත්පත් අතරින් එකතු කළා. ඒ තමයි ප්‍රියනාත් රත්නායක කියන ප්‍රියජනක ගුරුතුමා. ප්‍රියජනක ගුරුතුමා බොහොම අවංකව ඔහු මේ ශිල්පිනිය කරා ලබා දුන්නු දායකත්වය ඔබට කිව්වා. ඔබට එක දෙයක් කියනවා. සමහර විට ඔබ මෙතන ඉන්න අය මේ දේ හුඟක් හිතන්න මං කියන්නේ. ඔබට එතර වෙන්න තැනක් ඇවිල්ලා තියෙනවා. හැබැයි එතර වෙන තැන ඔබ නතර වෙන්න එපා. කවදා හරි ඔබ අතරමං වෙන්නේ ඉතර වෙන තැන නතර වුණොත් විතරයි. අතරමං වෙන්න එපා. ඉතර වෙන්න ආපු තැන ඔබත් ඉතර වෙන්න. මේ ඉතර වුණ අපේ ආදරණීය කලා ශිල්පිනිය අපි ආරාධනා කරනවා. අද ලාංකීය රියැලිටි මෙහෙයුමේ අද ලාංකීය දේශයට සිය මාතෘත්වයේ උදාරත්වය වන්දමන සෙනෙහසේ ආදරය ඒ සුන්දර හිනාව හැමෝගෙම හදවතට එකතු කරමින් හැමෝගෙම හදවතේ තිබුණු ආදරය SMS බවට පරිවර්තනය කරලා ජනතා පරමාධිපත්‍යයේ සම්මානයෙන් මුළු ලංකාවේම බාල තරුණ මහලු මේ සියලු දෙනාගෙන්ම පිදුම් ලැබූ ආදරණීය ශිල්පිනිය තවත් කිමද පමා එන්න හොඩක් මෙතනට පුංචි උත්තම ආචාර්යයක් තිබෙනවා. ඔබට පුද කරන්නට අපි අත්පොළ සංහඟක් එකතු කරමු. බලන්න දහස් සංඛ්‍යාත ජනතාවේද පුංචි ඉරේ ඉස්සරහා ඉඳගෙන මෙයට අත්පොළ සංහඟ එකතු කරාද සහෝදර සහෝදරියන් හැටියට මම හිතන්නේ ඒ අත්පොළ සංහඟේ උපරිම ඔබ ලබා දෙන්න ඕනේ. තව පොඩ්ඩක් ඉස්සරහට එන්න ඕ දෙක ගන්න ආසයි හැමෝම. ගොඩක් වෙනස් වෙලා අද එදා ප්‍රියනාත් රත්නායක ඇකඩමිය හිටියට වැඩිය එමුනම් මේ සරසෙන්නේ අභිමානනීය ප්‍රියනාත් රත්නායක ඇකඩමිය දසක තුනහමාරක් වසර 35ක් පුරාවටම ආපු ගමන් මගේදී කලා අංකුර ලංකාවට එකතු කරමින් මා විශාල සේවයක් කළා. වර්තමානයේදී පුංචි හෝ ශක්තියක් උත්තේජනයක් මේ රියැලිටි මෙහෙයුමේදී මේ ලාංකීය දේශය ආදරයෙන් සෙනෙහසින් වැළඳගත් කලා ශිල්පියට ලබා දෙන ප්‍රියනාත් රත්නායක ඇකඩමිය සමත් වුණා. හොඳයි අපි මේ සරසෙන්නේ අද එදා සිෂ්ටි ප්‍රස්සි මේ සම්මානයෙන් පිදුම් ලද ඇය ඊටත් වඩා මම හිතන්නේ බොහොම හදවතේ ගැඹුරු තැන ස්පර්ශ කරන සම්මානයක් ලබා දෙන්නටයි. මෙන්න වර්තමානයේදී ගුරුතුමා බවට පත්තුණු ප්‍රියනාත් රත්නායක ඇකඩමිය අධ්‍යක්ෂතුමන් ආදරණීය ගුරුතුමන් සංගීතවේදී ප්‍රියනාත් රත්නායක සංගීත වේදියා සම විශාල උනන්දුවක් ලබා දුන්න අපේ නිලේෂ් සිල්වා කලාකරුවා. ඉතින් ඒ අත්පොළ සංහඩත් එක්ක මෙන්න තවත් සුවිශේෂී වූ අවස්ථාවක් තිබෙනවා. නමති දහම්සා එන්න. මේ තමයි තවත් ජයග්‍රහණයක් ලබාගත්තු කෙනෙක්.
දෙරණ ලිටල් ස්ටාර් සීසන් 12 හි අවසන් 16 දින අතරට එකතු වුණු පුංචි සිගිත්තිය නමුදි ඔන්න මල් කලඹ එකතු කරනවා ආදරණීය මෞතුමිය මම හිතන්නේ මුළු ලංකාවෙම උත්තමාචාරයෙන් පිදුම් ලබපු ආදරණීය මෞතුමිය වෙනුවෙන් එවැගේම අපේ සහෝදර සහෝදරියන් මේ වෙන විටත් මම හිතන්නේ ත්‍යාග කීපයක් ගෙනල්ලා ඇති හදවතේ ගැඹුරුතරින්ම ඇයට ආදරය කරමින් ඒ අයට ආරාධනා කරනවා සියලු දෙනාගේ මත් පොළසන් හඬමැද්දී ඇයට ඒ සෙනෙහසේ ත්‍යාග උත්තමාචාරයන් උදේ කරන්නට ඒ අතරතුරේදී තවත් ලොකු තෑග්ගක් ලබා දෙන්න කටයුතු කරපු හැමදේම ක්‍රීඩාත් රත්නායක මැතිතුමත් එක්ක ක්‍රීඩාත් රත්නායක කලා වේදියත් එක්ක අපේ මැති කියන්නේ මැති යමති කියන්නේ අර මන්ත්‍රීවරු ඇමතිවරුන්ට හැබැයි මේ තමයි ලංකාවේ එක්තරා රජයක් කලාකරුවා කියන්නේ රජයක් ඒක කවුද කොහොම ඇඳිනගෙන තියනවත් දන්නේ නැහැ මේ දකින්නේ ඒ සෙනෙහස ආතරය වැළඳ ගනිමින් පුද කරන මොහොත ත්‍රිනාත් රත්නායක ඇකඩමියේ 2024 වසරේ සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ලාංකීය රියැලිටි මෙහෙයුම් කලාවේ වැඩිහිටියන්ට උත්තමාචාර පුද කරපු දෙරණ සිසුබ්ලස් පස්වන අධ්‍යයනයේදී ජනප්‍රියම තාරකාව ලෙස ලාංකීය ජනතාවගේ වාසනාවන්ත SMS වලින් පිදුම් ලැබුවු සමන්මලි ගී කියන ගී ගී කියලා 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 අන්තිමට මහ විශාල සම්මානයක් ලබා ගන්නවා ඊට වැඩිය ලොකු සම්මාන බොහොමයක් අද ආදරණීය හිතවතියන් හිතවතුන්ගෙන් ලබා ගන්නා මොහොත ඒ අතරතුරේදී එන්න පොඩ්ඩක් පුංචි වචනයක් දෙකක් අහන්න ඕනේ ඇයි මෙච්චර උනන්දුවක් දැක්ුවේ නිලේෂ් සිල්වා මහත්මයා පොඩ්ඩක් එන්න ඇයි මෙච්චර උනන්දුවක් දැක්ුවේ මේ ශිල්පිනියට මේ ශිල්පිනිය අනිත් අයට ආදර්ශයක් කරන්න දෝ කියලා මට හිතෙනවා ඔබ මෙච්චරම මේ වැඩසටහනට ක්‍රීඩා රත්නායක වැතුමන් ක්‍රීඩා රත්නායක කලා වේදියට දායකත්වය දැක්වේ. ඔව් සුදි මට මගේ ප්‍රශ්න කිව්සේ ගැන ඔක්කොම ඉස්සෙල්ලා මම ක්‍රීඩා රත්නායක සර්ගෙන් සයන මැතිනිගෙන් ශාසියෝ දෙනගේ අවසරයි. මම අතරම සමන්වලිය දන්නේ මම අයේ පන්ති ඉඳන් මම දැක්ක එදා ඉඳන්ම ඉතාමත්ම ආදරණීය චරිතයක් සමන්වලි ඉතින් ඒක තමයි විශේෂම හේතුව ඇයට උදව් කරන්න කියලා හිතෙන්න ඒ වගේම මට විශේෂයෙන් තව දෙයක් කිව්වට කමන්නේ නැද්ද තව දෙයක් ඔව් ඒ දේ තමයි ඇයගේ ජයග්‍රහණයට මූලික වෙච්ච දේ පිරක්ස කිව්ව සෙනෙහවන්තකම ආදරේ කියලා ඉතින් ඒක මූලික පුටුවේ කියන්නේ තීනත් රත්නායක සර්ගෙන් අපි හැමෝටම නෝඩුව ලැබෙනවා ඒක නිසාම තමයි ධෛර්යයක් ලැබෙන්නේ තැනකට ගිහිල්ලා ගීතයක් නොබියව ගායනා කරන්න ලැබෙන ධෛර්යය එතුමා කිව්වා 0.5 කියලා ඒක තනිකර බොරුවක් එතුමා 150කට වැඩිය දායකත්වය ලබා දෙනවා ඉතුරු ටික තමයි අපි කරන්න ඕනේ ඉතින් එතුමාටත් සුභ ප්‍රාර්ථනා කරනවා ස්තුතිවන්ත වෙනවා ඒ වගේම සමන්වලියටත් සුභ ප්‍රාර්ථනා කරනවා සුදි ප්‍රියනා ප්‍රත්නායක සංගීත වේදියා බොහෝ දේවල් දැනනවා වචන ගලාගෙන එනවා ඇති එදා රියැලිටි වේදිකාවටත් වැඩිය මෙතන සෙනෙහසේ වචන ඔයාගේ හදවතට එනවා ඇති ඒ වචන ටික එළියට දැම්ම මොකද හිතන්නේ මේ මොහොත පිළිබඳව හිතන්නේ ඉස්සෙල්ලාම පටන් ගන්න ප්‍රේනාත් සර්ගේ මොකද සර් මේ වගේ උත්සවයක් සංවිධානය කරන ඒකෙන් මට උපහාර දක්වන්න නිලේෂක මිනිස් කරිමන් හඳුම යාළුවෙක් වසර 40 ගානකට ප්‍රතිපද 50 ගානකට හුණ එන්න එහෙම ඒ එච්චර කාලයක් අපිට යාළුවනි ඔය පුදුමයි චරප්ලුකදිය ඉතින් සර්ගයි නිලේෂ්ටයි සහ ඇකඩමියකේ සියලුම දෙනාට ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවුරුදු උත්සවය සංවිධානය කරන වෙලාවේදී මා වෙනුවෙන් දක්වපු මේ උත්තමාචාරය ගැන ඒක ඊට පස්සේ මට කතා කරන්න තියෙන මම මේ රියැලිටි ෂෝ එකට ගියා